මිනිසුන්තර සුලභ වශයෙන් දැකගත හැකි රෝගී තත්ත්වයක් වශයෙන් ක්‍රොනික් සයිනසයිටිස් සැලකිය හැකි අතර නාස්කුහරය ආශ්‍රිතව පවතින හිස්කබලයේ අස්ථි තුල ඒෂ්මල ඒක රාශී වීම නිසා ඇතිවන ආසාත්මික තත්ත්වයක් නිසා හටගන්නා රෝගී තත්ත්වයක් වශයෙන් සරලව හඳුන්වන්නට පුළුවන්. ක්‍රොනික් සයිනසයිටිස් රෝගී තත්ත්වයේ දීර්ඝකාලීනව ඇති රෝගී තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර නාස්කුහරය ආසන්නයේදී ශ්වසන මාර්ගයේ අවහිර වීමක් නිසා වායු හුමාරු ක්‍රියාවලියට බාධා පැමිණවීමක්ද දැක ගන්නට පුළුවන්. නාස්කුහරය ආශිත පටක වර්ධනයේ හේතුවෙන් නාස්කුහරයේ වායු හුමාරු සිදුවන විවරයේ ප්‍රමාණය කුඩා වීම අසාධමික තත්ත්වයන්ට හේතුකාරක වන බාහිර ද්‍රව්‍යයන් මෙන්ම ශුද්ධ ජීවී ආසාදන සිදුවීම නාස්කුහරය ආශිතව ඇති අස්ථිවල සිදුවන අනතුරු මගින් වායු හුමාරු විවරයේ අවහිර වීමකට ලක්වීම සිස්ටික් ෆයිබ්‍රෝසිස් HIV වැනි රෝගකාරකවල බලපෑමෙන්ද ප්‍රතිශාව ඇතිවීම නිසා නාස්කුහරය තුළ ශ්ලේෂ්මල ඒක රාශී වීම ආදී හේතු සාධක මත ක්‍රොනික් සයිනසයිටිස් රෝගී තත්ත්වයේ ඇතිවන බව හඳුනාගෙන ඇත. ප්‍රතිශක්තිකරණයේ වුණ පුද්ගලයන් මෙන්ම නිතර දුහවිලි වලට නිරාවරණය වන පුද්ගලයන් අතර මෙම රෝගී තත්ත්වයේ ඇතිවීමට වැඩි අවධානමක් ඇති අතර අධික වශයෙන් නැතිවන හිසේ කැක්කුම ආශ්‍රිතව ඇතිවන ශ්‍රාවයන් වල වැඩිවීමක් සිදුවීම හුස්ම ගැනීමේ වේගය ඉහළ යාමත් බෙල්ල ප්‍රදේශයේ ආශ්‍රිතව ඇතිවන තද බවත් මෙන්ම නළල ප්‍රදේශයේ ආශ්‍රිත ඉදිමුමක් ඇතිවීමත් රෝග ලක්ෂණ වශයෙන් සලකන්නට පුළුවන්. ක්‍රොනික් සයිනසයිටිස් රෝගී තත්ත්වයේ විශ්ලේෂණය කිරීම සඳහා වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම හෝ නේසල් එන්ඩොස්කොපි වැනි විශ්ලේෂණ ක්‍රම මගින් නාස්කුහරය ආශ්‍රිතව ලබා ගන්නා CT ස්කෑන් MRI ස්කෑන් මගින් මෙන්ම ශ්ලේෂ්මල සාම්පල පරීක්ෂා කිරීම මගින් රෝගී තත්ත්වය හඳුනා ගැනීම සිදුකරනු ලබනවා. මූලික වශයෙන් මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ මගින් මෙන්ම ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර කිරීමක් සිදුකරනු ලබනවා. ශුද්ධජීවී ආසාදනයක් සිදුවී ඇත්නම් ඔවුන් විනාශ කිරීමට අවශ්‍ය ඖෂධමය ප්‍රතිකාර මෙන්ම නාස්කුහරය ආශ්‍රිතව ඇතිවන ආසාත්මික තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ මෙන්ම වේදනාව පාලනය කිරීමට ශ්ලේෂ්මල ශ්‍රාවය වීම පාලනය කිරීමටත් අවශ්‍ය ඖෂධමය ප්‍රතිකාර ක්‍රම ලබා දීමක් සිදු කරනු ලබනවා. දීර්ඝකාලීනව සිදුවන ක්‍රොනික් සයිනසයිටිස් රෝගී තත්ත්වයන්වලදී ශල්‍යකර්ම සඳහා යොමුවීමක් සිදුකරන අතර එන්ඩොස්කොපික් සයිනස් සර්ජරි නම් ශල්‍යකර්මයේ ඔස්සේ නාස්කුහරය ආශ්‍රිතව සිදුවූ අවහිරතාවය යාවත්කාලීන කිරීම මගින් රෝගියා සුවපත් කිරීම සිදුකරනු ලබයි.